Husmak Tharam. Adarei. Gaya, apiye project ekak. Coming. ඒ සැරේ මොකද? Thanks කියලා හැමෝම කියන්න කිව්වා. ගයියා, මෙයා හින්දා කවදා හරි මට මේ කම්පැනි එකත් බහලා දාන්න වෙනවා. අනේ. හයි මචං, මොකක්ද ආයෝ කරේ? ආයෝන දැන් මේ යුනියන් එකේ ලීඩර්. අනේ, එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. මේ මොකද්ද වෙලා තියෙන්නේ? Late attendance වලට කට්ටියගේ salary කපලා කියලා මෙයා යාලා ගිල්ලින් අරගෙන ආවනේ salary කපන්න එපා කියලා. මොකක්? මේ අපේ ආයෝ නැත්තම් ඇත්තද මේ කියන්නේ? නෑ නෑ, එහෙම නෑ. බොරු කියන්න එපා. ඔෆිස් එකේ අනිත් කට්ටියත් එක්ක එකතු වෙලා මෙයා කැරලි ගහනවා. මම යනවා. ඒ යන්නේ නෑ. මාර රස්නයක් නේ මේ. ඒක බොහොමද? කොහෙද ගියේ? කොට්ටාවට. අර ඉඩමක් විකුණ ගන්න තියෙනවනේ, ඒක බලන්න කියලා ගියා. මේ මොකක්? ආරාධනාවක්. ආරාධනාවක් මොකටද? අර මදනායකලාගේ දුව බඳිනවා කියලා ඔන්න අපිට උදේ ඇවිත් ආරාධනා කරලා ගියේ.
එළමයන් දැන් බඳිනවද? සර මං වඩාගෙන උරුතල් කරපු මේ පොඩියකිනි. දැන් ලොකුයි. අපේ මේ චූටි මැණිකට වැඩිය ඕනනම් අවුරුදු මං හිතන්නේ දෙකක් වැඩි මල් ඇති. ඇත්තට? ඒක නෙමෙයි. වෙඩින් එක තියෙන්නේ 5 star හෝටල් එකක. එහෙනම් ඉතින් අපිට තරුපේනේ. ඔන්න රෝහණ මට අලුත් සාරියක් ගන්න ඕන. සපත්තු දෙකක් ගන්නත් ඕනේ. ඔන්න 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 ඔන්න. ඔයා මනමාලිට වැඩිය ලෑස් වෙන්න හදනවනේ. මේ මට නම් බෑ ඔන්න පරණ සාරිය අඳින්න. මේ එක එක්කන ලස්සන ලස්සන සාරිය අඳගෙනකොට මං කොහමද පරණේ වඳන් යන්නේ? පිස්සුද? මේ ලාල්නි, ඔයාගේ අල්මාරියේ සාරි කීයක් තියෙනවද පොඩ්ඩ බලන්න. රෝහණ, ඒව සේරම ඇඳපුවා පරණ සාරි. ඔයිද කසාරියක් අඳින්නේ කවතාවනේ? ලෝභ කමට කාටවත් දෙන්නෙත් නෑ, ලොකු කමට ආයක අඳින්නෙත් නෑ. අනේ මෙහෙම සුකුරුත්තන් ගෑණි. කොයි ගෑණි සුකුරුත්තන් තමයි. අලුත් සාරියකුයි සපත්තු දෙකකුයි නැතුව මං මේකට යන්නේ නෑ. නෑ කිව්වොත් නෑමයි. මේ ඔය මදනායක අපිට සෑහෙන උදව් කරලා තියනවා ලාල්නි. එහෙනම් මේකට යන්න මෙපේ. දැන් ඔයාගේ සාරියට 12,000යි. සපත්තු ජෝඩුවට 3,000යි. ඊට පස්සේ ඔකේ ජැකට් අන්ඩර්ස්කර්ට් මහන්න කියලා තව 3,000යි. එච්චරක්ද? ඕක ඇඟේ උතලා මුණට පාටේම අල්ලන්ඩ සැලුන් එකට යනවා 3,000ක්. එතනට යන්න ටැක්සියට යනවා 2,000ක්. ඇයි රෝහණ? ටැග් එකක් ගන්නත් එපා. හුස්මක් තරම් ආදරේ කලේ පින් දෙන්න ඕන වැඩක් ආයු. ඇත්තමයි මං වැඩ කරලා ගන්න පඩියෙන් තමයි ආයු අම්මයි නංගි ජීවත් වෙන්නේ. නංගි තාම ඉගෙන ගන්නවා. කාටත් ඉතින් ප්‍රශ්න තියෙනවනේ ලයන්. ඔව්. hina වෙලා හිටියට පිස්ස වගේ කියෙව්වට හිත ඇතුලේ මාර දුකක් අංගගෙන ඉන්නේ ආයු. පඩිය කපලා තියෙන හැටි දැක්කාම මට රස්සාවත් එපා වුණා. දැන් හරිනේ. ඔව්. thanks. මොනවද මේ දෙන්න කතා කරන්නේ? ඔයාටත් ඉතින් හැමදේම ඕනේ. මං ඔයා ගැන බලන්නද වෙන කා ගැන බලන්නද හනි? හනි? හනි නෙමෙයි බනි. මේ අරූගිත් මහ ලොකු සීන් නේද? දැන් ඔයා ඔය කාටද බනින්නේ? අර චාරියට. ඌ ගියා ගියාමයි. ඈ? අපි උන්නද මලාද කියලා බලන්න එක කෝල් එකක් දුන්නද ඈ ඉන්නකන් තමයි සේරම නැති වුණාම ලොවෙත් නැ ලොයි ගහෙත් නැ අනේ ඉතින් ඔය ගියතන වැඩ ඇති ඒකයි කෝල් කරන්න බැරි වෙන්නේ නැත්තේ අනේ මේ උගේ වැඩ චරිත නෙමේ ඕකත් දුෂ්චරි හුස්මක් තරම් ආදරේ එක වෙලාවක ඉඳලා උඹ දිහා බලාගෙන ඉන්න යাদি. උඹ ලොකු කල්පනාවක ඉන්නේ. ඇඟ මෙතන හිත වෙන තැනක. මට වෙලාවකට හිතෙනවා ආයු කැමති මට නෙමෙයි උඹට කියලා. මොකක්? උඹට පිස්සුද? සමහර විට අර උඹ කියනවා වගේ මං ඉන්න විදිහ ගර්ල් කෙනෙක්ට සෙට් වෙන්නේ නැතුව ඇති මචං. මචං, ඇයි උඹ එහෙම කියන්නේ? මචං මම ඔය උඹට විහිළුවට කියනවා ඔබ සීරියස්ලි ගත්තද? නෑ නෑ. මං ආයෙත් කතා කළොත් උඹ එනවද උඹ ඉන්නවද? හා? එහෙම කිය කිය උඹ ගැන හොයලා බලනවා. උදේ මං කෝල් කළා. ඉතින් මං කිව්වා ආයුගේ ගම ලස්සනයි වැවෙන්න ආන්න ආසයි. ඉතින් ආයු කියනවා උඹත් එක්ක දවසක් ගමේ ඉන්නලු කියලා. උඹ ඉද හිනාවෙ. සීරිසියාකාරයා. තේරුම් ගනින් මචං. ඒ තමයි මචං කෙල්ලෙගේ සංවරකම. අපි දෙන්නම ඉන්නකොට වරදක් වෙන්නේ නැහැ කියලා එයා දන්නවා. අනික දකින මිනිස්සෙක් උනත් කොල්ලෙකු කෙල්ලෙකු තනියෙන් ඉන්නව දැක්කහම හිතන විදිහයි තුන් දෙනෙක් ඉන්නව දැක්කහම හිතන විදිහයි වෙනස්. ඔබ හිතන්නේ එහෙම කියලාද? හිතන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත. ඔබ නම් මාරයි.
මෙච්චර ඉගෙනගත්තු ලෝකේ වටේ ට්‍රැවල් කරපු මිනිහා මේ චූටි දේ තේරෙන්නේ නැහනේ අයියෝ ලව් ඉස් බ්ලයින්ඩ් මචං බ්ලයින්ඩ්ම තමයි ලාලනී නංගි මොකද දන්නේ හදිසිය කතා කරන්නේ හෙලෝ හෙලෝ අක්කේ මොකද කරන්නේ මම මේ පොත් කබඩ් එක අස් කරන්න ගත්තා කළු කූඹි රිංගල ආහහහ චූටි මැණික එහෙම වැඩට ගියාද ගියා ගියා අපේ අයියා එහෙම ඔය ඉන්නේ පැනිරා හොරෙන් කකා අක්කට කියන්න අක්කේ පැණි රස දැක්කොත් පොඩි ළමෙක් වගේ මං කොච්චර පරිස්සම් කරන්න හැදුවත් හොරෙන්මනේ කන්නේ ඔය අසනීපේ හැටි නංගි ඒත් අන්තිමට කොහම පැණි රස කාලා අසනීප වෙයි කියලා මට බයයි ඒකනේ බය අක්කට කියන්න මං අද උදේ එහා පැත්තේ කඩේට ගියා ඒ කඩේ මනුස්සය මගෙන් අහපු දේ දන්නවද නෑ මොකද්ද ගෙදර පොඩි ළමෙක් ඉන්නවද අහනවා මහත්තයා නිතරම වගේ ටොපි චොක්ලට් අරන් යනවා කියලා කිව්වා මම මොනව කියන්නද අයියා එදත් එකයි අදත් එකයි ජීවිතේම සෑල්ලුවට ගන්නවා මේ ඒක නෙවෙයි නංගි මොකද මේ හදිස්සියම කතා කරුවේ නෑ නෑ මේ මං මේ අක්කගෙන් අහන්න හිටියේ මොකද්ද නංගි අර මේ චූටි මැනිකගේ ඔෆිස් එකෙන් ආව දෙන්න ගැන අක්කා මොකද හිතන්නේ? අර මේ අපේ ගෙදර ආව දෙන්නද? ඔව්. හුස්මක් තරම් ආදරේ මොමෙන් දැක් අහන්නද? ආපම්. ඇත්තටම ආයුගෙන උඹලා ගෙදර දැනගත්ත දාට උඹ මොනවද කරන්න හිතන් ඉන්නේ? ඇයි උඹ හදිසි මෙහෙම ආන්නේ? එතාට ආයුගේ ජොබ් එක නැති වෙයි. යන්නේ නම් මං නැති වෙයි. අන්තිමට උඹවත් නැති වෙයි කියලා මට මාර බයක් දැනෙනවා. මචං මං නංගීකට වගේ ආයුට ආදරේ. මමනේ ආයුව මැරි කරන්නේ. එයා කැමති නම් අද වුණත් මං එයාව මැරි කරනවා. ඔය ඉතින් මං ඇහුවේ ඔහොම හදිසි තීරණයක් ගැන නෙමෙයි. ආයු ගැනවත් එයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ගැනවත් කියන්න වරදක් නැහැ. ඒත් අපේ පවුලට හොයන්නේ අපි වගේ සල්ලි වලින් උතුරන පවුලක් කියලා දුඹෝයි කියන්නේ. ඒක ඉතින් උඹ මට වැඩි හොඳට දන්නවනේ. මචං උඹේ අක්කගේ ෆෑ එක ගෙදරින් කඩලා දාපු විදිහ මතකයිනේ. ඔව්. අක්කේ නෑවලා හිටියට එයා ඉන්නේ දුකින් කියලා එයා දකින්නට පේනවා මචං. හැම වෙලෙම පේනවා. සල්ලි ආදරේ කියන්නේ අහස පොළොවටත් වැඩිය දුරස්සුනන්ත දෙකක්. ආයතර මගේ හිතට වැදුණු ගර්ල් කෙනෙක් මට ජීවිතේට මීට් වෙලා නැග අයියා. හරි හරි ඒක මන් දන්නවා. දුරදිග හිතුවොත් අපි ආයුගේ අනාගතය ගැන බලන්න ඕනේ. ගෙදරක කැමැත්තක් නැතුව ආයුක ජීවිතයක් හදාගන්න පුළුවන්ද කියලා හිතන්න ඕනේ. I don't know මචං. මං ආයුට මේ තරම් ආදරය කරන්නේ ඇයි කියලා මන් දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. කියාගෙන් ওই ප්‍රශ්නේ අහුවද? එතකොට මොකද කියන්නේ?
ඒකට උත්තරයක් දෙන්නෙම නැහැ. එයාගෙන එහෙම ආරංචියක් නම් නෑ අයියෝ. ඒත් එහෙම කියලා මං කොහොමද ඊගෙන නොහිතා ඉන්නේ? අනේ මන්දා. දැන් මේකට මොකද කරන්නේ? එයා මැරි කරලා නම් බබෙකුත් ඉන්නවා නම් මට අවසරයක් ඉඩක් ඇත්තෙම නෑනේ පාරා. ඔයා මේ ගැන මිස්ටර් ගයන්ගෙන් ඇහුවේ නැද්ද? නෑ. ඔයා හිතන්නකො නිකන් ඒ වගේ ප්‍රශ්නයක් මම මිස්ටර් ගයන්ගෙන් ඇහුවොත් ඒක මං අරයට කරන අපහාසයක්නේ. මට එහෙම හිතනවා. ඒකත් ඇත්ත තමයි. ඒ වුණාට ඔයා කෝකටත් කියලා ආයෙත් වතාවක් මේ ගැන ආදිත්‍යකින් අහලා බලන්න. මොනවා වුණත් ආයු එයාව උඹට ලස්සනට ගැලපෙනවා. දෙන්න එකළඟ වාඩි වෙලා ඉති මාර වැදගත් පාටයි. වැදගත් පාට? මොන පාටද ඒක? ඒක නිකන් හරියට ලා කහ පාට වගේ. ෂෝ පාරා එහන්නකෝ. එයාට ඔෆිස් එකේ මාත් එක කතා කරන්න ඕනේ. මාව බලන්න ඕනේ. අනේ මන් දන්නේ පාර මෙහෙම කිව්වට අනිත් අයට අපි ගැන සැක හිතෙයි. ඉතින් උඹේ කියාට කියපා. කිව්වානේ පැහැදිලි කරලම කිව්වා. ඒ තේරුම් ගන්නෑ පාර. අපි ඔෆිස් එකේ ඉන්නෙත් මහා චීත්තනේ. කාගේ හරි උපදූපයක් ලැබුණාම හරියට ලොලිපොප් එකක් වගේ ඒක රස කරනවා. හුස්මක් තාරම් ආදරේ. කොහෙද මන් ලියාගත්තේ? පත්තර වාටික කලබලේට ලියාගත්තට ඒක හරිතැනක ලියාගන්න බැරි වුණා කෝ අප්ප. මේදීන් බිඳුවයි හතයි හතයි හලෝ, කවුද මේ? මං කවුද කියලා අහන්නේ? කෝල් එක දුන්න ඔයා කවුද? මම මේ දෙකේ 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 පන්තියද? නෑ නෑ සර්, මං අර ආයු නංගිලාගේ ගෙදරදී හම්බුනේ දෙකේ. සමීර මේ අපේ දෙකේ කියන්න දෙකේ සර්. අර මගේ රස්සාවේ ඒ වැඩේ කොහොමද කියලා අහන්න කතා කරේ. කියනකොටනේ මතක් වුණේ. හරි, ලබන බදාදායි මුද මේ පැත්තට. කොළඹට? ඔව්. එයි මුද ප්‍රශ්න. නෑ නෑ, මං එන්නම් සර්, මං එන්නම්. දෙකේට නවතින තැනක් තියෙනවා? නවතින තැනක් නේද? නවතින්ද හුස්මක් තාරම් ආදරේ සල කඳුළු මොකුත් නැහැ. මොකුත් නැත්තේ මොකද මේ වහන්න? ඔයා මෙතන ඉඳද්දි මම බෝධිය ළඟට ගියා. ඉතින් නෙළුම් මලක් අතේ තියාගෙන අවුරුද්ද එක විතර චූටි පැටියෙක් වලි මළුවේ හිටියා. ඉතින් අනේ රෝහණ මන් දැක්ක විතර ලස්සනට හිනා වුණා. මං ඉතින් ළඟට ගිහින් කතා කළාම මට වඩා ගන්න කිව්ව රෝහණ. මේ ලාලනී, ඔයා යව වඩා ගත්තද? අනේ කියවනවා කියවනවා ආසාවේ බෑ රෝහණ.
සුදුම සුදුයි කොණ්ඩෙ ඉත්ත කූරු වගේ. අනේ මල් ලෝභ කමේ යගේ අම්මට දීලා ආවේ. උනට උනට වහ ඇන්ඩ්‍රිය මොකද? මට හරි දුකයි. දුකයි? අනේ අපිටත් මේ මුරුතල් බලන්න පැටියෙක් හිටියම මට එහෙම හිතලා හැඬුණා රෝහණ. හිත හදාගන්නේ මේක අපි ලැබීම එක අපි බාර ගන්න ඕනි. මට තේරෙනවානේ කියාත් මේ අපි කොච්චර පව් කරලාද රෝහණ. මාත්‍යතු එහෙම තමයි. ඉක්මනට ඉවර කරන්න ඕනේ එක. මිෂෙල්. මිස්ටර් ආදිත්‍ය. ආයි කොහෙද? මේ දැන යා ඔෆ් වුනේ. බලපං ගයන්. නොකියම ගිහිල්ලා. මග ඇති. ඡන්ද බලට. නිකමටවත් කියලා යන පුරුද්දක් නම් ඇත්තෙම නෑ. තාම අයිති වෙලා නෑනේ. අයිති වුණ දවසට තමයි. මේක මහා පුදුමාකාර නොකියව ආදර කතාවක් වගේ. ඔබ හිනාවයා. ඔබ ඉදින් හිනාවයා. ඒ අන්න ඉන්න බසෝල්ට් එකේ. නවත්තන්නද? නවත්තමු. මේ සෙනගත් පලන් ඉන්න නගින්න බෑ කියන්නේ. හුස්මක් තරම් ආදරේ කොහෙද යන්නේ? ගෙදර. එහෙමට යනවා කියලා කිව්වේ නැත්තේ? ඉතින් මම ඕෆ් වෙන වෙලාවටනේ ආවේ. කලින් ආවේ නැහැ. කලින් ආව නම් කියලා එනවා. ගයියා. මාර ඔෆිෂල් මියානේ. Yeah, true. කීයට ගෙදර යන්නේ? කීයට දාන්නේ? මට රෑ වෙන්න බෑ. රෑ වුණොත් ගෙදරයි බය වෙනවා. හරි. මටවත් එක තනියම ටිකක් කතා කරන්න ඕනේ. දැන්? ඔව්. ඇයි? මොකද ප්‍රශ්නයක් තියෙනවද? නෑ. ගයිය උඹ අපිව බීච් රෙස්ටෝරන්ට් එකට දාලා උඹ කිලු උඹේ වැඩි කරගෙන ආරේ. හරි හරි මං ගැන කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ. මම මගේ වැඩ ටික කරගන්න. ඇයි? නෑ. මොකද මගේ දිහා අමුතු විදියට බැලුවේ? නෑ. ඇයි? ඇයි කයන්ට යන්න කිපින්දද? නේ මල්ලත්. හරි හරි ඔන්න ගයන්න තියලා මම යන්නම්. එතකොට හරිනේ. එතකොට ඔයාලට බයකුත් නැහැ මුකුත් නැහැ. වාට ඉන්න පුළුවන්.